ආයිබෝන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා වනිතා වරුණත් එක්ක එකතු වෙන ඔබ සියලුම දෙනාට. අද අප්‍රේල් මාසයේ 12 වෙනිදා සිංහල දෙමළ අලුත් අවුරුද්දට තියෙන හරියටම තව දින දෙකක කාලයක්. ඉතින් මේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන අපේ සිංහල අලුත් අවුරුද්ද ගැන අපි අලුත් අවුරුද්ද සැමරුවට අපි අලුත් අවුරුද්ද ගැන ඇත්තටම දන්නේ මොනවද? ඇයි අපි මේක සමරන්නේ? පරම්පරාවෙන් පරම්පරාවට මේ දීර්ඝ කාලයක් තිස්සේ ඇයි මේක පැවතගෙන ඉන්නේ? මේ කියු කාරණා සමහර විට අපි දන්නේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට හිතුවා අද දවසේදී වනිතා වරුණතුලින්. ඒ සඳහා අද වැදිරියට කැඳවාගෙන ආව සුවිශේෂී පුද්ගලයෙක්ව අපි පිළිගන්නවා. ඔහුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහත්මයා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. මහාචාර්යතුමනි, අපි මුලින්ම කතා කරමු. දැන් අප්‍රේල් 13-14 අවුරුදු සමරනවා කියලා අපි දන්නවා. හැබැයි ඇයි මේ අපි අවුරුදු සමරන්නේ? මොකද්ද මේක ඉතිහාසය? මේ ජාතීන් දෙකක් අවුරුද්දක් සමරනවා එකම දවසක. මොකද්ද මේක ඉතිහාසය? ඔව්, ඇත්තට මේක ඉතා දීර්ඝ කාලීන ක්‍රියා සමුදායක ප්‍රතිඵලයක්. මොකද මේක කවදා කොතනින්දලා ආරම්භ වුණාද කියලා කියන්න අපහසුයි. විශේෂත්වයේ තියෙන්නේ ඉරහඳ පැවතුනේ කවද සිටද? මොකද මේ ඉරහඳ එකතු වෙච්ච උත්සවයක් නේ මේක. මේක මහා සංස්කෘතික මංගල්‍යයක්. ශ්‍රී ලාංකේය ජනතාව සියලු දෙනා ඒක රාශි වෙලා එකට මේ සාමූහිකත්වය හා සහජීවනය බෙදා හදා ගන්න කෙරෙන මහා සංස්කෘතික මංගල්‍යයක්. ඉතින් මේකේ මූලිකත්වය වෙලා තියෙන්නේ මේ සූර්යා පිදීම. අපි ආගන අපි අදහන කුමන ආගම් තිබුණත් ඒ සියලුම ආගම් වලට පෙර අදහපු ආගම තමයි මේ හිරු දෙවියන් වන්දනාව. හිරු දෙවියන් වඳින්නේ ඇයි කියලා ඇහුවොත් අපිට කියන්න පිළිතුරු රසක් තියෙනවා. ප්‍රධානම කාරණය තමයි මේ සූර්යා නැත්නම් ජීවයේ පැවැත්මක් නැහැ. අපේ පැවැත්මක් නැහැ, ගහකුල පැවැත්මක් නැහැ, සතාසි උපාවගේ පැවැත්මක් නැහැ. එහෙමනම් ඉව තමයි අපි ජීවත් කරන්නේ. විශේෂයෙන්ම හිරේලිය මේ පොළොව මතට වැටුණාම මේ ශාකපත්‍රවල හරිතප්‍රද නිෂ්පාදනය කරලා ඒ කොළ මල් ගෙඩි අල වර්ග දේවල් ඇති වෙන්නේ මේ සූර්යා හින්දා. එතකොට මේවා ආහාරයට ගන්න අපි සතාසි උපාව පවා ජීවත් වෙන්නේ මේ ගහ කොළ ආදී දේවල් ප්‍රොජෙක්ට් එක ගැනීමෙන්. ඉතින් ඒවා සියල්ල නිර්මාණය කරන්නේ මේ සූර්යා ලෝකය. එතකොට අපි ජීවත් වෙන්නේ ඉරත් එක්ක කිව්වොත් එකේ කිසිම වරද්දක් නැහැ. ඒ හින්දා මේ සූර්යාට නමස්කාර කිරීම ඈත අතීතයේ ඉඳලා මේ දක්වා අඩුවකින් තොරව පවත්වාගෙන යනවා. ඊළඟට දැන් සූර්යාට මේ කාලය වඳින්නේ ඇයි? ඒකට හේතුවක් තියෙනවා. මොකද දැන් මේ ග්‍රහලෝක ගමන් කරනකොට විශේෂයෙන්ම සූර්යා වටේ ගමන් කරන්නේ පෘථිවිය ගමන් කරන්නේ ඕලාකාර හැඩයකට. මේ ඕලාකාර හැඩය යනකොට මේ සූර්යාට ලංවන ස්ථාන දෙකක් තියෙනවා මේ පෘථිවිය. එයින් එක ස්ථානයක් තමයි මේ අවුරුද්ද හැටියට ගන්න. එතකොට ලංකාවේ වගේම භාරතයේත් යම් යම් ස්ථානවලට මේ අප්‍රේල් මාසයේ 6, 7, 8, 9, 10, 11, 12 වගේ දවස්වල සූර්යා මේ ඍජු වෙනවා, කෙලින් වෙනවා. ඒ කියන්නේ සමීප වෙනවා. ඒ සමීප වෙනකොට රශ්මියත් වැඩි වෙනවා, රශ්මියත් වැඩි වෙනවා. ඒ විශේෂත්වයක්ත් තියෙනවා. ඒ හින්දා අපි ඒ කාලේ තෝරාගෙන තියෙනවා මේ සූර්යාට වැඳ නමස්කාර කරන්න, උත්සව පවත්වන්න ඒ මේ සියල්ලම. ඒ හින්දා සූර්යා හා ශ්‍රී ලාංකේය ජනතාවත්, භාරතීය ජනතාවත්, ඒ වගේම දමිළ ජනතාවත් ඒක රාශී කරන සුවිශේෂ සංස්කෘතික මංගල්‍යයක් හැටියට අලුත් අවුරුද්ද හඳුන්වන්න පුළුවන්. ඔව්, ඒ නිසාවෙන්ම තමයි මේක මහා සූර්ය මංගල්‍යය, හෙළයේ මහා සූර්ය මංගල්‍යය කියලත් අපි හඳුන්වන්නේ ඒ නිසා වෙන්නට ඇති. එතකොට මහාචාර්යතුමනි, අපි දැන් සාමාන්‍යයෙන් එදිනදා කරන කටයුතු මේ දවසේ, ඒ කියන්නේ අප්‍රේල් 14 වෙනිදා අලුත් අවුරුද්ද දවසේ අපි එක නැකතකට කරනවා. සාමාන්‍යයෙන් අපිට හිතුනහම, බඩගිනි දැනුනහම අපි වෙනදට කනවා. හැබැයි මේ දවස විශේෂයි. අපි
අපිට බඩගිනි දැනෙන වෙලාවට කන්නේ නැහැ. අපිට හිතෙන හිතෙන වෙලාවට අපි ලිපගිනි මොලවන්නේ නැහැ. ස්නානය කරන්නේ නැහැ. ඇයි මේ දේවල් මේ අපි මුලින්ම කතා කරමු. ඇයි මේ නැකතකට සිද්ධ වෙන්නේ මේ දේවල්? ඔව් දැන් නැකත් ශාස්ත්‍රයට අනුව තමයි මේ අවුරුදු උදාව සැමරීමට අපි පුරුදු වෙලා තියෙන්නේ. එතකොට නැකත් චරිත්‍ර පිළිවෙලක්ම තියෙනවා විශේෂයෙන්ම අවුරුද්ද වෙනුවෙන් ඒ වැඩ කරන්න කටයුතු කරගත්ත නිශ්චිත වෙලාවල්. ඒවා සුබ වෙලාවල් හැටියට තමයි සැලකන්නේ. නමුත් මේ අලුත් අවුරුද්දට එන්න කලින් පරණ අවුරුද්දේ විශේෂ චාරිත්‍රයක් තියෙනවා. මොකද පරණ අවුරුද්දේ විශේෂයෙන්ම ස්නානය කරලා මේ අලුත් අවුරුද්දට එන්න මම්පෙත් හදා ගන්නවා. එතකොට ඒ හදා ගන්නකොට ඒකට විශේෂිත නැකත් චාරිත්‍ර තියෙනවා. ඊළඟට අලුත් අවුරුද්ද උදා වෙන්නත් පරණ අවුරුද්දත් අතර නිශ්චිත කාල සීමාවක් තියෙනවා මේ නැකතක් නැති කාල සීමාවක්. එතකොට ඒ වේලාව වෙන් කරලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවට මේ ආගමික වැඩ කටයුතු වල යෙදিলা තමන්ගේ පන්සලට ගිහිල්ලා දේවාලයට ගිහිල්ලා ඒ බුදුන් දෙවියන් සිහිපත් කරලා ඒ ආගමික චාරිත්‍ර වල තමයි ඒ කාල සීමාව තුළ යෙදෙන වෙන් කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අවුරුදු උදාව සිද්ධ වෙන්නේ. ඒ අවුරුදු උදාව සිද්ධ වෙනවත් එක්කම ඒ නැකතට අපි මොකද කරන්නේ විශේෂයෙන්ම ප්‍රතිඥා පත්තු කරලා රට පුරාම එකම වෙලාවට සියලු දෙනා ඒක ස්ථානයකට සම්ප්‍රාප්ත වෙනවා. දැන් මං හිතනවා ලංකාවේ අස්සක් මුල්ලක් නැර එක විදියටම මේ එකම වෙලාව සමරනවා. ඒ කියන්නේ සියලු දෙනා මං හිතන්නේ ඒක රාශි වෙනවා නම් එක ස්ථානයක මෙන්න මේ එකම ස්ථානය තමයි මේ අලුත් අවුරුදු උදාව. මේ අලුත් අවුරුදු උදාවට තමන්ගේ සන්තෝෂය ප්‍රකාශ කරනවා රතිඤ්ඤ පත්තු කරලා. එතකොට අපි දන්නවා මුළු රටම එකම ස්ථානයකට ගොනු වුණා කියලා. ඉතින් ඒ හින්දා එකත් ඒ නැකතත් එක්ක තමයි ඊළඟට උදා වෙන නැකත එන්න පළවෙනි වතාවට ලිපගිනි මෙලවීම. මේ හැම කටයුත්තක්ම අලුතෙන් ආරම්භ කරනවා. ඒ ඇයි අලුතෙන් ආරම්භ කරන්නේ? මිනිස්සු සාමාන්‍ය වසරක් පුරා එක දිගට එක ආකාරයෙන් ගමන් කරලා යම් කිසි වෙනසක් ඇති කරගන්නවා අවුරුද්දේදී. අපි හිතමු මිනිස්සු අතර යම් යම් නොහොඳ නෝක්කඩුව වගේ දේවල් ඇති වෙලා තියෙනවා නම් තරහ මරා ඇති වෙලා තියෙනවා නම් ඒ සියල්ල අමතක කරනවා මේ දිනේදී. මේක ඉතාම වැදගත් කටයුත්තක්, ඉතාම වටිනා කටයුත්තක්. මිනිස්සු අතරේ එකට ගමන් කරනකොට, එකට හැසිරෙනකොට, එකට ජීවත් වෙනකොට මේ පොඩි පොඩි අමනාකම් අමනාපකම් ඇතිවිය හැකි. නමුත් ඒක එක දිගටම පවත්වාගෙන යාම, ක්‍රෝධයේ වෛරය පවත්වාගෙන යාම සාමාන්‍ය මනුෂ්‍ය සෞඛ්‍යයටත් යහපත් නෑ. ඉතින් ඒ හින්දා මොන ආකාරයෙන් හරි මේ දිනේදී ඒ සියල්ල අමතක කරලා ඕනෑම ස්ථානයකට ගිහිල්ලා ඒ යම් අමනාපකම් තියෙනවා නම් ගෙදරට ගිහිල්ලා කතා බහ කරලා එන සිරිතක් තියෙනවා. ඒක සමාජයේ පැවැත්මට ඉතාමත් යහපත්. ඊළඟට අලුත් අවුරුද්දේ අලුත් වෙන හැමදේම සිතුවිලි අලුත් වෙනවා, ප්‍රාර්ථනා අලුත් වෙනවා, සමහර වෙලාවට අලුත් ඇඳුම් අඳිනවා, සමහර වෙලාවට අලුත් කියන්නේ සමහර වෙලාවට නෙමෙයි අනිවාර්යයෙන්ම චරිත වරිත ටිකක් තියෙනෝනේ අපෙන් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම දෙමව්පියෝ, දෙමව්පියෝ වැඩිහිටියෝ ඒ අයට ගරු බුහුමන් දක්වන්න, කෘතගුණ සලකන්න යොදාගත් ඉතාම සුවිශේෂ අවස්ථාවක් අලුත් අවුරුද්දේ. හින්දා සමහරවිට දැන් අද සමාජෙත් එක්ක බලනකොට නොගැලපෙන තැනුත් තියෙනවා. අපි දන්න හැටියට මට මතකයි පහුගිය දවස්වල පුවත්පතක තිබුණා මේ එක්තරා ලේකම්වරයෙක් තමන්ගේ මෑණියන් අරන් ගිහිල්ලා මහමග දාලා ගියා කියලා. ඉතින් මේවා යහපත් කාරණා නෙමෙයි. ඉතින් ඒ වගේම පහුගිය දවස්වල මම දැක්ක නිවේදනයක් මේ යම් යම් මිනිස්සුලාය අවුරුද්ද වෙනුවෙන් යම් යම් විනෝදකාමී කටයුතු යෙදෙනවා නම් අම්මා තාත්තා ගිහිල්ලා නවත්තන්න බාර දෙන්න යම් යම් ස්ථාන දෙනවා. බලන්න සමාජයේ කොච්චර පිරිහිලාද කියලා. ඉතින් ඒ හින්දා මේ අලුත් අවුරුදු වෙලාවේදී මම විශ්වාස කරනවා මේ දැන් කොළඹ ගත්තාම කොළඹ පාළුවේ මේ කොහෙද මේ කොළඹ පිරලා තියෙන පිටින් ආපු ජනතාවගේ මේ කොළඹ අවුරුද්දට පහළ වෙන්නේ ඇයි? කොහෙද යන්නේ මේ අය? කොහෙවත් යන්නේ නැහැ, ගෙදර යන්නේ. තමන්ගේ ගමට යන්නේ. ගමට ගිහිල්ලා අම්මා තාත්තා වැඩිහිටියෝ සහෝදරයෝ ඒ අයත් එක්ක ඥාති මිත්‍රාදීන් එක්ක මේ කාලයක් ගත කරන්න යන්නේ. මේක
අවුරුද්දකට වරක් එළඹෙන සුවිශේෂ අවස්ථාවක්. ඒ හින්දා මේ නැකත් චාරිත්‍රාත් එක්කම සිද්ධ වෙන දේ තමයි අලුත් වීම. සමාජය අලුත් වෙනවා, සිතුම් පැතුම් අලුත් වෙනවා, තරමරා නැතිකම ගන්නවා, යහපත් දෙයට යොමු වෙනවා. එතකොට මේ වසරකට වතාවක් හරි මෙවැනි කටයුතු වල යෙදීම සමාජයේ පැවැත්මට බොහොම යහපත්. ඔව් මහාචාර්යතුමා, යාම යාම නැකත් සම්බන්ධයෙන් සාකච්ඡා කළා, අපිව දැනුවත් කළා. දැන් ඔබට මම මුලින්ම නැකත් ටික මතක් කරන්නට හිතනවා. අපි ඒ නැකත් වල සුවිශේෂීත්වය මහාචාර්යතුමාගෙන් දැන කියා ගනිමු. පරණ අවුරුද්දට ස්නානයේ යෙදලා තිබෙන මහාචාර්යතුමා අද දවසට අප්‍රේල් 12 වන බදාදා පෙරවරුවේ කොහොඹ කොළ යුෂ මිශ්‍ර නානු හිසගල්වා ස්නානය කරන එක මැනවි කියලා තමයි තියෙන්නේ. ඇයි මේ අලුත් අවුරුද්ද උදා වෙන්න කලින් පරණ අවුරුද්දට නාන්න කියලා එක දිනයක් වෙන් කරලා තියෙන්නේ? ඔව්, විශේෂයෙන්ම පවිත්‍ර වීම ජීවිතයේ අත්‍යවශ්‍යම කටයුත්තක්. එතකොට මේ නැකත් චාරිත්‍ර වාරිත්‍ර යෙදෙන්නට කලින් පිරිසිදු වෙලා සිටීම ඉතාම අවශ්‍යයිනේ. එතකොට සාමාන්‍ය දෛනික ජීවිතයේ උනත් අපි කරන හැම කටයුත්තකින්දීම මේ පවිත්‍ර වීම එනවනේ. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට මොකක් හරි වත් පිළිවෙත් ක්‍රමයක් පවත්වන්න යනවා, යාගයක් පවත්වන්න යනවා. ඒකට කල් තියා පේවීමක් ඕන. දැන් කිසියම් සෙච්ඡාන්තියක් කරනවා නම් එයා දවස් ගණනකට කලින් මස් මාංශ වලින් තොරව සූදානම් වෙලා ඊළඟට පවිත්‍ර වෙලා නාලා පිරිසිදු වෙලා මේ දෙහි ගාන එක තමයි පැරණි චාරිත්‍රය. ඒකට කියන්නේ අපි නානු කියලා. මේ දෙහි බිරිකලා දියරයක් හදලා ඒ දියරය හිසේ ගාලා හිස සේදීම තමයි පවිත්‍ර වීමේ පැරණිම චාරිත්‍රය. ඉතින් එහෙනම් ඒ චාරිත්‍රයේ අදත් නුවණුව පවත්වාගෙන යනවා. අලුත් අවුරුද්දට එන්න කලින් පරණ අවුරුද්දේදී නාලා සූදානම් වෙන්නේ ඒ හින්දා. එහෙනම් හරි, ඊට පස්සේ අලුත් අවුරුදු උදාව යෙදිලා තියෙන්නේ අප්‍රේල් 14 වෙනිදි සිකුරාදා පූර්ව භාග, ඒ කියන්නේ පාන්දර 2:04ට තමයි අලුත් අවුරුදු උදා වෙන්න තිබිලා තියෙන්නේ. අපි මේ අලුත් අවුරුදු උදාව ගැන ටිකක් කතා කරමු. ඔව්, දැන් අලුත් අවුරුද්ද උදා වුණා කියන්නේ අලුත් ඉරක් පෑවුවා කියන්නේ. එතකොට අර පරණ තිබිච්ච දේවල් සියල්ල අමතක කරලා අලුත් ලෝකයකට යන්නට සියලු දෙනාගේ සිතුම් පැතුම් මේක රාශි කරගන්නවා. එතකොට අදහස් සිතුම් පැතුම් පමණක් නෙමෙයි, මිනිස්සුන්ගේ දෛනික චර්යාව පවා අලුත් කරගන්නවා. ඒ අලුත් ඇඳුම් අඳිනවා. දැන් සාමාන්‍ය අපි දන්නවා අපි පොඩි කාලේ පුදුමාකාර ආශාවකින් මේ අවුරුද්ද එනකම් බලාගෙන ඉන්නේ. ඇයි මේ අලුත් ඇඳුම් අඳින්නේ? ඒ වගේම මේ පැණි රස කෑම කන්න. ඉතින් මේ සියල්ල තුලින් පවුලේ ඒක රාශි වීම සංකේතවත් කරන්නේ. දැන් අම්මා තමයි ඉස්සරලාම ඒ කිරිබත් හදලා ඉවර වෙලා නැකතට මේ සියලුම දෙනාට කිරිබත් කෑල්ල කවනවා. ඒක චාරිත්‍රය. ඊළඟට බත් මේසේදී තාත්තා තමයි ප්‍රධාන කටයුතු කරන්නේ. මේ හැමෝටම බත් කටකට කවනවා. මේ පෙන්වන්නේ පවුලක තියෙන සාමූහික බව. දැන් අර සමහර ඇත්තෝ ඉන්නවනම් තමන්ගේ දෙමව්පියෝ කොහේ හරි තැනක තියලා විනෝද වෙන්න යන ඉතා කාරුණිකව කියන්නේ අනේ යන්න ගෙදර. ගෙදර තමයි තමන්ගේ මූලික ස්ථානය. අම්මා තාත්තා ඒ සහෝදරව වැඩිහිටියෝ එක්ක එකතු වෙලා මේ දවස හරි මේ දවස් දෙක හරි ගත කරලා ඒ සාමූහික බව ඒකාග්‍ර බව නැත්තම් මේ සියල්ලගේ තියෙන ඥාති සමතා අලුත් කිරීම මේව තමයි සමාජයේ පැවැත්මට ඉතාම අවශ්‍ය වෙන්නේ. ඒ හින්දා අලුත් අවුරුද්දේදී අලුත් සිතුවිලි වගේම අර තියෙන චාරිත්‍ර වාරිත්‍ර ගුණධර්ම යහපත් බව අපේකම පවත්වාගෙන යන්න නම් අලුත් අවුරුද්දේදී මේ චාරිත්‍ර වාරිත්‍ර වලට අනිවාර්යෙන් එළඹෙන්න ඕන. හොඳයි, අලුත් අවුරුද්දේ චාරිත්‍ර තවත් බොහොමයක් තියෙනවා කතා බහ කරන්නට. ඊට කලින් කෙටි විරාමයක් ලබා ගන්නටයි මේ සූදානම්. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් වනිතා වර්ණ සමගින් එකතු වෙන්නේ. අපි විරාමයට පෙර සාකච්ඡා කරමින් හිටියේ මේ අලුත් අවුරුදු චාරිත්‍ර සම්බන්ධයෙන්. පරණ අවුරුද්දට ස්නානය සහ අලුත් අවුරුදු උදව් පිළිබඳව අපි මහාචාර්යතුමාගෙන් දැන කියාගත්තා. මෙලඟට පුණ්‍ය කාලය ගැන තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මේ අවුරුද්දේ පුණ්‍ය කාලය ඉදලා තියෙන්නේ අප්‍රේල් 13 බ්‍රහස්පතින්දා රාත්‍රියේ 7:40 ඉඳන් අප්‍රේල් 14 වෙනිදා සිකුරාදා උදෑසන 8:28 දක්වා තමයි පුණ්‍ය කාලය ඉදලා තියෙන්නේ. එතකොට අප්‍රේල් 13 වෙනිදා බ්‍රහස්පතින්දා රාත්‍රියේ 7:40ට පෙර ආහාර පාන අනුභව කර සියලු වැඩ අත්හැරීම මැනවි කියලා තියෙනවා.
මහාචාර්යතුමා ඇයි මේ පුණ්‍ය කාලයක් වැඩ සියල්ලම අපි මේ කාලේ අත්හරිනවා කන බොන එක පවා අත්හරිනවා අත්හැරලා මේ තියෙන පැය ගාණක් තුළ අපි පුණ්‍ය කර්මවල විතරයි යෙදෙන්නේ පන්සල් යන එකේ දේවල් විතරයි කරන්නේ ඇයි මේ ඔව් ඇත්තට දැන් අවුරුද්ද උදා වෙනවා කියන්නේ අවුරුද්ද උදා වෙන්න කලින් කොටසකුයි පස්සේ කොටසකුයි එක මේ කාල සීමාවක් තියෙන කාල පරාසයක් මේ කාල පරාසය ඇතුළත තමයි අවුරුදු උදා වීම සිද්ධ වෙන්නේ එතකොට මේ කාලේ මේ වෙන් කරලා තියෙන්නේ පුණ්‍ය කාලේ කියලා. මේ කියන්නේ පින් දහම් කටයුතු තමයි මේ වෙලාවේ කරගන්න ඕන. කිසිම වැඩක යෙදෙන්න බෑ. සියලුම වැඩ අත්හරින්න ඕන. ගෙදර දොරේ තික් කරන මොනවද ඒ සියල්ල මතහැරලා බොහොමයක් දෙනා කරන්නේ ආගමික වතාවත් වල යෙදෙන එක. සමහරු පන්සල් යනවා, සමහරු දේවාලයට යනවා නැත්නම් තමන්ගේ තවත් පූජනීය ස්ථානයකට ගිහිල්ලා ඒ පූජනීය අවශ්‍යතාවල තමයි යෙදෙන්නේ. එතකොට ඒ ඒ කාල සීමාවේදී ආහාර පාන මොකවත් ගන්න බෑ. ඒවා සියල්ල තාන. ඒ ඔක්කොම නතර කරලා තියෙනවා. ඉතින් මේ මේ විශේෂ කාල සීමාව සමහර ලාවට පැය 8ක් 10ක් වෙන්නත් පුළුවන්. එතකොට මේ සම්පූර්ණ කාල සීමාවේදී අවුරුද්ද උදා වෙන ස්ථානයක් තියෙනවා මේ කාල සීමාව ඇතුලේ. අන්න ඒ වෙලාවේදී තමයි අවුරුද්ද උදා වුණේ. ඊට පස්සේදී තව එන පළවෙනි නැකත එනකම් ඊළඟට එනවා නැකතක් ඒ නැකත එනකම්ම තියෙන්නේ අර පුණ්‍ය කාලේ. ඉතින් ඒ වෙලාවේදී තමයි අපි මේ පින් දහම් කටයුතු වල යෙදিলা ආගමික වතාවත් වල යෙදিলা. ඒ අර ජීවිත රටාවේ ක්‍රමවේදයක් හදාගන්නවා දවස ගත කරන ආකාරය. ඔව්. ඊළඟට යෙදෙන්නේ ආහාර පිසීමේ නැකත. ඒක යෙදලා තියෙනවා මේ අවුරුද්දේදී අප්‍රේල් 14 වෙනි සිකුරාදා පාන්දර 5:41ට උතුරු දිශාව බලා ලිපගිනි දල්වා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් තමයි පිස ගැනීම මැනවි කියලා තියෙන්නේ. එතකොට මේ ආහාර පිසින්න අපිට මේ එක දවසකට දිශාවකුත් යොමු කරනවා. ඇයි මේ? ඔව්. ඒ සාමාන්‍ය නැකත් යෙදෙනකොට නැකත් වල ස්වභාවය ඒකයි. යම් කිසි වැඩ කටයුත්තකට යෙදෙනකොට දිශාවක් තියෙනවා. මේ දිශාව බලලා තමයි කටයුතු. දැන් මොන ආකාරයේ වැඩක් අපි හිතමු අපි නිවසක් හදනවා මුල් ගලක් තියෙනවා මොන හරි දෙයක්. ඒකෙත් තියෙනවා දිශාවක් තියෙනවා වෙලාවක් තියෙනවා. එතකොට මේ දිශාවයි වෙලාවයි දෙකම අනිවාර්යයි නැකතදී. ඉතින් මේ මේ නැකත් චාරිත්‍ර වාරිත්‍ර අතුලත අවුරුද්ද උදා වුණාට පස්සේ හම්බ වෙන පළවෙනි නැකත තමයි ලිපගිනි මෙලවීම. මොකද දැන් ලිපගිනි මොනවන්න නම් අර ලිපේ තියෙන අලු මේවා තියෙනවා සියල්ලම ඉවත් කරලා තියෙන්න ඕන. ඒක අර පුණ්‍ය කාලයට කලින් පරණ අවුරුද්දේදී ඒ සියල්ල ඉවත් කරලා දාන්න ඕන පැත්තට දාන්න. කියන්නේ ඒකෙන් යම් කිසි සංකේතයක් දෙනවා. මොකද මෙතෙක්කල් අපි ළඟ තිබුණා නම් නොගැලපෙන දෙයක් අයහපත් දෙයක් ඒ සියල්ල ඉවත් කරලා දැමීම සංකේතවත් කරනවා මේ ලිපේ තියෙන මෙතෙක් කාලයක් තිබිච්ච අලු ඔක්කොම එකතු කරලා ඉවත් කරලා අලුතෙන් ලිප සූදානම් කරගන්නවා අලුත් අවුරුද්දට ලිප ගිනි මොනවන්න. අද නම් ටිකක් වෙනස් වෙලා ලිප ගිනි මිලවන්නේ කොහොමද කියන එකක් දැන් තියෙන දැන් ගෑස් වලින් ඇති කරන උදුන් එතකොට ඒවා පත්තු කරන ඒවා තියෙන නමුත් චාරිත්‍රයක් හැටියට සියලු දෙනා තමන්ගේ ගේ මැද්දේ හරි යම් කිසි මතු පිටක් හදාගෙන ඒකේ ලිප් ගල් තුනක් තියලා ඒකේ ලිප ගිනි මිලවීමේ සිරිතක් තවම පවත්වාගෙන යනවා අර වගේ නවීන අංගෝපාංග දිනු වෙලා තියෙන අවදිය වුණත් අරක අමතක කරන්නේ නැහැ ඉස්ලාම ඉතින් කිරිබතක් තමයි යන්නේ ඉතින් මේ ගිනි ගින්දර කියන්නේ විශේෂිත දෙයක්නේ ඇයි විශේෂිත වෙන්නේ ගින්දර අපිට අනිවාර්යෙන් ගින්දර අවශ්‍යයි අපේ අපේ කෑම බීම ආදී සියල්ලම ඇති කරගන්නේ මේ ගින්දරත් එක්ක. ඊළඟට අපිට රස්නේ වුණ උනහම ගින්දර ඕන. දැන් සූර්යාගෙන් ලැබෙන රස්නේත් ඒ වගේම කාරණාවක්. ඊළඟට අනිත් එක තමයි මේ ගින්දර කියන්නේ එක පැත්තකින් මිනිස්සයා පවත්වාගෙන යන උදව් කරනවා වගේම තවත් පැත්තකින් මිනිස්සයා විනාශ කරන්නත් ගින්දර මුල් වෙනවා. දැන් ගින්නක් පැතිරුණොත් සමාජයේ මිනිස්සයන්ට අහිතකර දේවල් විනාශ වෙලා යන මේ සියල්ල සමස්තේම විනාශ වෙලා අහිතකර බලපෑමක් ඇති වෙනවා. ඉතින් ඒ හින්දා ගින්දර කියන්නේ හොඳට නරකට දෙකටම අවශ්‍යයි. ඉතින් ඒ හින්දා ඒක ඉතාම පරිස්සමෙන් ගින්දර පරිහරණය කළ යුතුයි කියන එකත් මේ අලුත් අවුරුදු චාරිත්‍රවලදී කියා දෙනවා. ඒ වගේම තමයි ගිනි කෙලි. දැන් ගිනි කෙලි වලින් අනන්ත අප්‍රමාණ අවුරුදු වල ආපදාවට පත් වෙන දරුවෝ ඉන්නවා.
එතකොට ඒකත් ඉතාමත් අරපරස්සමෙන් කළ යුත්තක් කියන එක තමයි හැමතිස්සම දැනගත යුතු වෙන්නේ. ගින්දර පරිහරණය කරනවා, ගිනි මොලවනවා, ගිනි කෙලි පත්තු කරනවා, නමුත් පරස්සම කියන එක ඇති කරගෙන. එතකොට මහාචාර්යතුමා දැන් ලිපගිනි මෙලවීමේදී කිරිබතක් සකස් කරගන්න කියලා තමයි තියෙන්නේ. එතකොට අපි කිරි උතුරවන්නේ මොන අවස්ථාවේදීද? ඒත් ලිපගිනි මෙලවීමේ චාරිත්‍රයටමද අපි කිරි උතුරවලා එක කරන්නේ? ඔව්, කිරි ඉතරවීම තමයි ප්‍රධාන ලක්ෂණය. පස්සේ තමයි ඒක කිරිබතක් බවට පත් කරගන්නේ. නමුත් මේක කිරි උතුරවන්න සමහරු ගන්නවා මේ එළදෙනුන්ගේ කිරි. නමුත් මේ ශාස්ත්‍රීය වත්පිළිවෙත් අනුව බලනකොට මේ සත්ව ආහාරයක් නේ කිරි කියන්නේ. ඊට වඩා ගැලපෙන්නේ මේ පොල් ගසෙන් ලබා ගන්න පොල් ගෙඩිය මිදකල ගන්න කිරි. එතකොට ඒක ශාස්ත්‍රීය වර්ධන උත්සවයක් හැටියට මේක පෙන්වන්න පුළුවන්. එතකොට වඩාත්ම ගැලපෙන්නේ කිරි වලට පොල් කිරි. ඉතින් නමුත් පළාතෙන් පළාතට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වයි යන්නම් වෙනස්කම් තියෙනවා. දැන් මේ උත්සවයේදී අපි දන්නවා මේ ශාස්ත්‍රීයත්වය මුල් කරගන්න. දැන් අවුරුද්දට සාමාන්‍ය ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරලා සූදානම් වෙනවා වගේ මේ ස්වභාව ධර්මයෙන් බලන කොච්චර සුදානම් වෙනවද කියලා. ගහකොළ දලුලාලා, මල් දාලා, ගෙඩි හැදිලා, පීදිලා ඉතා අලංකාරට මේ මේ සස්්‍ය වර්ධනය පෙන්නනවා. ඊළඟට ගෝයන් කපා පාගලා ගෙත ගන්නේ ඔය අවුරුද්දට සමීපව. එතකොට ගෙදර අවුරුදු සිරියාවක් ඉබේම ඇති වෙනවා. එතකොට ඒ වගේම මිනිස්සු නිකම් ඉන්නෙත් නෑ. අර ලබාගත්ත ඵලයේ අග්‍රඵලය නැත්තම් මුලින්ම වෙන් කරගන්න කොටස වෙන් කරන්නේ බුදුන්ට දෙවියන්ට. ඉතින් ඒ චාරිත්‍රාත් කිසිවක් අමතක කරන්න මේ අවුරුද්ද වෙනුවෙන් මිනිස්සු විතරක් නෙමෙයි පරිසරයක් අඩගෑනුන සතා ඔහාගේ හඬ අපි දෙන්නේ අවුරුද්දත් එක්ක. රහැයියාගේ හඬ අවුරුද්දත් එක්ක එන්නේ. ඊළඟට එරබදු මල් පිපිලා ඒ ප්‍රදර්ශනය කරනවා අවුරුදු සිරියාව. ඉතින් මේ හැම එකක්ම ස්වභාව ධර්මයක් මිනිසියක් අතර සමීප සම්බන්ධතාවයක් ඇති වෙනවා වගේම මේ දේවල් ප්‍රදර්ශනය තුළින් පෙන්නනවා මේ 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 වසන්ත කාලේ නැත්තම් මේ අවුරුදු සමයේ තියෙන විශේෂත්වය වෙන්නේ මේ පිටින් පෙනෙන කටයුතු වලට එහා ගිය ගැඹුරක් තියෙනවා. මොකද්ද මේ ගැඹුර? මනුෂ්‍ය ජීවිතයේ සාමාන්‍ය ගලාගෙන යන රටාවේ එක එක ස්ථාන වෙන් කරලා ඒ දවසක කාල දවසක කාල සීමාව වෙන් කරලා එක එක ආකාරයට සමබරව පවත්වාගෙන යන අවුරුද්දෙන් කියලා දෙනවා. ඉච්චර විතරක් නෙමෙයි යහපැවැත්ම, ඊළඟට යහපත් ගුණධර්ම, චාරිත්‍ර, සිරිත් විරිත් මේ සියල්ල පවත්වාගෙන යෑමේ වැදගත්කම කියා දෙනවා. ඔව්, තවත් බොහෝ දේ තිබෙනවා මේ පිළිබඳව සාකච්ඡා කරන්නට. අලුත් අවුරුද්ද සහ අලුත් අවුරුද්ද හා බැඳුණු මේ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව ඊට කලින් කෙටි විරාමයකට යොමු වන්නටයි මේ සූදානම් වෙන්නේ. Thank you.
ඔබ නැවතත් වනිතා වරුණ සමගින් එකතු වෙන්නේ අපි සාකච්ඡා කරමින් සිටියේ මේ අවුරුදු චාරිත්‍ර ගැන. ඉතින් අපි ඉක්මනින්ම යමු යමු ඉතුරු චාරිත්‍ර ටිකටත් මහාචාර්යතුමා ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම යෙදලා තියෙනවා. අප්‍රේල් 14 වෙනි සිකුරාදා උදෑසන 7:05ට උතුරු දිශාව බලා අලුත් අවුරුද්දේ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම වෙනම කියලා තමයි තියෙන්නේ. එතකොට මේ ගනුදෙනු කරලා ආහාර අනුභවය මේ චාරිත්‍ර කිහිපයක්ම තියෙනවා අපිට මේ 7:05ට 14 වෙනිදා උදේ. ඔව් දැන් අවුරුදු උදා වුණාට පස්සේ අර ලිප ගිනි මුලවලා ඒ ආහාර පාන හදලා කෑම ටික හදලා මේසෙට බෙදලා ප්‍රථම වතාවට මේ මේස අලෙවි කරන්න ඕන සාමාන්‍ය ජීවිතයක් තියෙනවා. බොහොමයක් වෙලාවට තමන්ගේ ගෙදර ඉන්න ගෘහමූලික ඒ කටයුත්ත කරන්න පුළුවන්. එහෙම නැත්නම් පිටස්තරම පුද්ගලයෙකුට කියන්න පුළුවන් අපිට අපේ ගේ අලෙවි කරන්න නැත්නම් කෑම මේස අලෙවි කරන්න එන්නේ කියලා. එහෙම ඇවිල්ලා චාරිත්‍රානුකූලව අර ආහාර අනුභව කරලා ඊට පස්සේ කරන චාරිත්‍රය තමයි මේ ගනුදෙනු කිරීම. සමහරලාට ඒ ආපු තැනත් වෙන්න පුළුවන් නැත්නම් ගෘහමූලික වෙන්න පුළුවන්. බුලත් කුලයක යම් මුදලක් හෝ කාසියක් හෝ තබලා ඒ හැමෝගෙම අතට ලබා දෙනවා. මේක තමයි ප්‍රධානම හැටියට ඒ නිවස තුල සිද්ධ වෙන ගනුදෙනු කිරීම. නමුත් ඊට එහා ගිය ගනුදෙනු කිරීමක් තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ලින්දාලේ කිරීමේ සිරිතක් ආදි කාලේ ඉඳලා තිබුණා. ලින්දාලේ කරනවා කියන්නේ අර නිශ්චිත වෙලාවට ගිහිල්ලා ලිඳ ළඟට පඳුරක් දාන්න ඕන. කොට්ටණියක් වගේ එකක් ගැටගෙන යනවා. ඒ සස්ස වර්ග ඒ කියන්නේ වී සහල් වගේ දේවල් දාලා ඒ පොට්ටණියක තරන් ගිහිල්ලා කාසියක් එක තමයි ලිඳට දාන්නේ. ලිඳට දාලා ලිඳෙන් පළවෙනි වතාවට වතුර ගන්නවා. ඉතින් මේකත් ඒ ඉතාමත් සුවිශේෂී කෘතගුණශීලී සැලකීමක්. අවුරුද්ද පුරා වතුර බීපු ලිඳට ගෞරව දැක්වීම. ඉතින් මේ අලුත් අවුරුද්දත් එක්ක මේ යෙදිලා තියෙන ඒවා බොහොමයක් තියෙන්නේ. ඉතාමත් යහපත් චාරිත්‍ර සමාජ විසින් පවත්වාගෙන යා යුතු ඊළඟ පරම්පරාවට පවරා දිය යුතු චාරිත්‍ර. ඉතින් මොකද දැන් මේ අලුත් අවුරුද්දේ සිද්ධ වෙන ඒ අනික් කාරණාවනේ පවරා දීම. දැන් අපි අපේ වැඩිහිටියන්ගේ යම් යම් දේවල් ඉගෙන ගත්තේ මේ 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 පාසලට ගිහිල්ලා පන්සලට ගිහිල්ලා නැත්තම් අකුරු ඉගෙනීමෙන් නෙමෙයි මේ ක්‍රියාවන්ගේ යෙදීම. වැඩිහිටියෝ මේ ක්‍රියාවන්ගේ යෙදෙනකොට පොඩි අත්තෝ මේවා බලාගෙන බලාගෙන ඉඳලා තමන්ගේ ග්‍රහණයට ගන්නවා මේ සියලු චාරිත්‍ර විදි මේ ඒ වගේම මේ කරන කියන සියලුම වැඩ කටයුතු. ඒ හින්දා අවුරුද්ද කියන්නේ අපිට අයිති අපේ සංස්කෘතිය ඊළඟ පරම්පරාවට පවරා දෙන මංගල්‍යයක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. ඊළඟට ඔය ගනුදෙනු කළාට පස්සේ තව කාර්යයක් තිබුණා. දැන් සාමාන්‍යයෙන් අවුරුදු චාරිත්‍ර අතරේ වැඩැල්ලීම කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අර වැඩ අතෑරියා වගේ වැඩ අල්ලනවා, වැඩ ලබා ගන්නවා. ඉතින් ඒකෙදි සාමාන්‍යයෙන් දැන් කුඹුරක වැඩ කරන කෙනෙක් නම් ගොවියෙක් නම් ගන්න අතට උදැල්ල. ඊළඟට පොඩි දරුවෙක් නම් පොඩි දරුවාට දෙන්න පොත අතට පොත. ඒ ඉස්සලාම යම් කිසි පාඩමක් ඉගෙන ගන්න ඕන. ගෙදර දොරේ වැඩ කටයුතු කරන ගෘහණිය නම් ඒ ගෙදර දොරේ වැඩ කටයුත්තක යෙදීම. මේ වගේ ඒ ඒ තම තමන්ට ආවේණික වුණු වැඩ කටයුතු වල ඒ කියන්නේ යම් කිසි නැකතකට අනුව යෙදීම. ඒ කියන්නේ නිශ්චිත වේලාවකට අනුව යෙදීම. දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් මේ වෙලාවට වැඩ කරනවා නැත්නම් වෙලාවට කරනවා කියන එක සෞඛ්‍ය පැත්තෙන් බලනකොට ඉතාම අවශ්‍යයි. අපි මේ කුසලට ආහාර ලබා ගන්න වෙලාවල් වෙන් කරගෙන තියෙනවා. ඒ වෙලාවට කෑම ටික අපි කෑම මේ මේ ඒ පුරුදු වෙලාවට කෑම ආහාර ගත්තේ නැත්නම් ඒ ආමාශයට අර නිශ්චිත පරිදි ඒ වෙලාවට එකතු වෙන එන්සයිම් වර්ග. ඒ එන්සයිම් වර්ග එකතු වෙලා ආහාර නැත්නම් ඒක වෙනත් ආකාරයකින් අහිතකර විදිහට බලපානවා. ඒ හින්දා ඒ නිශ්චිතතාවට කෑම ගැනීමේ පුරුද්ද සාමාන්‍ය සමාජයේ පැවැත්මට ඉතාම අවශ්‍යයි. ඒ හින්දා මේ අවුරුද්දෙන් අවුරුද්දේ තියෙන නැකත් කොයි ආකාරයේ වුණත් මිනිසුන්ට වෙලාවට කන්න බොන්න දෙන එක නම් අනිවාර්යෙන් අවශ්‍යයි. දැන් අපි විතරක් නෙමෙයි අපිට වඩා හොඳට යක් වෙලාවට වැඩ කරපොත් අපේ වත් පිළිවෙත්වල
තියෙන යකුම් පිදීමේ අධිහිලි ක්‍රමවල සමයන් හයක් තියෙනවා වෙන් කරලා. ඒ කියන්නේ කාල වේලාවල් හයක්. හන්දෑ සමයෙම, මධ්‍යම සමයෙම, අලුයන් සමයෙම. ඒ කියන්නේ රාත්‍රී කාලයේ වේලාවල් තුනක්. ඊළඟට දවල් කාලේ උදාගිරි සමයෙම, ඉරමුදුන් සමයෙම, අවරගිරි සමයෙම. ඒ කියන්නේ මේ කාල සීමාවල් වල වෙන් කරලා තියෙනවා මේ වෙලාවේ මේ පිළිවිලි දෙන්න ඕන. ඒ කියන්නේ නිශ්චිත වේලාවට කන්න බොන්න ඕන කියන එකයි. ඉතින් මේ අලුත් අවුරුදු වෙලාවේදී අපි ඒකනත් හීපත් කළගත්තොත් ඒ කියන්නේ නිශ්චිත වේලාවට ආහාර ගැනීමේ අවශ්‍යතාවය සාමාන්‍ය සෞඛ්‍ය පවත්වාගෙන යෑමේදී ඉතාම අවශ්‍යයි. ඔව් කාල හොරාව සීමිත නිසා මම වෙනත් ප්‍රශ්නයකට යොමු වෙනට කියලා හිතුවා මහාචාර්යතුමා. දැන් පාරම්පරිකව මේ ඔබතුමා සඳහන් කළා මේක පවරාදීමක් තමයි මේ අලුත් අවුරුද්ද කියන්නේ කියලා. එතකොට මේ පවරාදීමේදී යම් යම් චාරිත්‍ර මගහැරීමක් සිදු වෙලා නැද්ද? එහෙමත් නැත්නම් දැන් ලෝකයේ නවීකරණය වෙලා නිසා අතීතයේ අවුරුද්ද ආරම්භයේ සිද්ධ වෙච්ච මේ නැකත් චාරිත්‍ර මේ වෙනකොට හරියට සිද්ධ වෙනවද? ඔව්. ප්‍රශ්නයක් තියෙනවා. මොකද අද තියෙන චාරිත්‍රය හෙට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ යහපත් ගුණධර්ම වගේ දේවල් නම් අනිවාර්යෙන් අපි පවත්වාගෙන යා යුතුයි. ඒක තමයි අපේ කුලසිරිත වෙන්නේ. ඒක මොනාකාරයෙන් හරි ඉදිරි පරම්පරාවට ගෙනියන්න ඕන. නමුත් දැන් අපි බලන්න දැන් කුස්සියට ගිහිල්ලා කුස්සිය වැඩ කටයුතු කරනකොට නැති බහන්න. දැන් මිරිස් ගල නැහැ. මිරිස් අඹරන්නේ නැහැ. දැන් අපිට මතකයි අපේ අම්මලා මේ ගලේ මිරිස් අඹරලා තමයි ඒ ප්‍රයෝජනට ගත්තේ. දැන් මොකවත් නැහැ. දැන් කුඩු ගෙනල්ලා චොර සොර ගාලා වක් කරලා දාලා කෑමවල තියෙන රසත් නැහැ මොකවත් නැහැ. ඒ වැනි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් කුල්ල කුල්ල බලන්න දැන් කුල්ලෙන් කලේ මේ වී පොළොන එක. ඒ පොළොන එකේ කරන්නේ ඒ අපද්‍රව්‍ය ටික නොගලපෙන අනවශ්‍ය ටික එළියට දානවා අවශ්‍ය ටික අතුලට ගන්නවා. දැන් කුල්ල නැහැ. දැන් ඊළඟට බලන්න කලගෙඩිය. කලගෙඩිය මේ උකුලට තියාගත්තම කාන්තාව කුච්චර ලස්සනද. ඉතින් දැන් කලගෙඩිය දකින්න මොකද පයිප් පැරලා තමයි වතුර ගන්න. ඉතින් මේ සාමාන්‍ය ජන ජීවිතයේ අර තාක්ෂණික මෙවලම් භාවිතයත් එක්ක දැන් වංගෙඩිය මෝල් ගහන්න ඒක කරන්න වෙන උපකරණ තියෙනවා. ඉතින් ඒව වර්ධනය වෙලා ඇවිල්ලා අපේ සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය දේලුත් ඉවත් වෙලා තියෙනවා. ඉතින් ඒක අපිට වළක්වන්න බෑ. සාමාන්‍ය සමාජයේ එහෙම සිද්ධ වෙනවා. නමුත් අපි වළක්වා ගත යුතු ආරක්ෂා කළ යුතු වත්පිළිවෙත් ගුණධර්ම යහපත් දේවල් සියල්ලම අපි පවත්වාගෙන යා යුතුයි. ඒක තමයි අපේ සිංහල ජාතියේ පැවැත්ම නැත්නම් අපේ අනන්‍යතාවය වෙන්නේ ඒවා. ඉතින් එහෙනම් අනිවාර්යෙන් අපි ඒවා පවත්වාගෙන යා යුතුයි. දැන් සමහර අවුරුද්දට වෙන් වෙච්ච ක්‍රීඩා ගේ ඇතුලේ කරන ක්‍රීඩා තියෙනවා, පිටකී කරන ක්‍රීඩා තියෙනවා. දැන් ගේ ඇතුලේ පංච දැමීම, පුලින්ද කෙලිය වගේ දේවල් මං කියන කවියක් දුඩංකපාලා ඇඹුල් තනාලා නාන්න යන හැටි බලන් කලු සීලය ඇඳලා නිරිය තියාලා මුදුලේ සක්මන් කරයි කලු දහසක් දීලා වලලු තනාලා දෑතේ අතලා බලයි කලු දුනුකේ මලසේ උළුගේ ඇඳ පිට උලින්ද කෙලින්න සැටි බලන් කලු මේ උලින්ද කෙලින්නට මේ කාන්තාව සූදානම් මේ චාකාරයේ වර්ණනාව මේ තියෙන්නේ දුනංකපාල ඇඹුල් තනාල කිව්ව මේ අපි දෙහි ගාලා අපි නානවා කියපු ඒ කතන්දරේ නානු ගාලා සූදානම් වෙලා මේ කාර්යය එදෙල හැටි. දැන් අද මේක තියෙනවද? අද මේ අපි අවුරුද්දක් වෙලාවක මේවා ගැන කතා කරනව ඇරෙන්න දැන් උලින්ද කෙලින්න දැන් පංච කෙලියත් බොහොම කලාතුරකින් තිබිය හැකි ඒ වගේ ක්‍රීඩා. දැන් පොරපොල් ගහනවා එක විශේෂම පත්තිනි දේවතාවිය වෙනුවෙන් කරන ක්‍රීඩාවක්. අං ඇදීම, ඒ කියන්නේ අවුරුද්දට පැණි රස ජාති, තෙල් ජාති, කාල බීලා ඔක්කොම මේ ඉඳලා මේවයි ශක්තිය වැය කරන්නත් ක්‍රීඩා නිර්මාණය වෙලා තිබුණා. ඉතින් චක්ගුඩු ගැහීම, පොරපොල් ගැහීම, අං ඇදීම ඔය වගේ දේවල්. දැන් ඉතින් ඔය අං ඇදීම දකින්නේ නැහැ. නමුත් දැන් අවුරුදු උත්සව වල නම් තියෙනවා කඹෑදීල්ල. ඉතින් අපේ හැමතැනම තියෙනවනේ අපේ රටේ. මේ ඇද ඇද ඉන්නවා මිසක් නිරුල් වෙන්නේ නැහනේ. ඉතින් නමුත් මේක ක්‍රීඩාවක් හැටියට හරි යොදවල තිබීමෙන් අර කායික ශක්තිය ක්ෂය වීම
අවශ්‍යයි කියන එක පැහැදිලි කරනවා. ඊළඟට උන්චිල්ලා බැදීම කියන එක හැම ගෙදරකම වගේ ඒ කාලේ උන්චිල්ලාවක් තිබුණා. දැන් උන්චිල්ලාවක් තියෙනවද කිව්වද? මම දැන් මට නම් දකින්න නැහැ උන්චිල්ලාව. දකින්න ලැබෙන්නේ සමහරවිට මේ මාධ්‍ය ආයතනවල කරන වැඩසටහන්වලදී නම් උන්චිල්ලා තියෙනවා බඳලා ඒ වෙනුවෙන්ම. යරෙන සාමාන්‍ය නිවසක නැහැ. නමුත් ඒ වෙලාවට හරි මේ අපිට අයිති වෙලා තියෙන මේ උන්චිල් වාරම් කියලා කොටසක් තියෙනවා. මේ උන්චිල් වාරමක් කියලා මේ ඒකත් අපේ සංස්කෘතියේ අංගයක්. ඉතින් ඒව දැන කියා ගන්න හරි මේ යගේ අවස්ථාවක වැඩ කටයුතු කරනවා කියන එක හොඳයි. දැන් දැන් උන්චිල්ලාවේ තියෙනවා අර වැල් උන්චිල්ලාවයි කතුරු උන්චිල්ලාව කියලා තව එකක්. කතුරු උන්චිල්ලාව කියන්නේ පත්තිනි දේවතාවිය වෙනුවෙන් කරන පූජාවක්. ඒක ඒක මේ වටේ කලකෙන්නේ. උඩ යන රවුමට පපුවයි දන්නේ, පහළට එනකොට නිවිලයි එන්නේ, පොල්ලක් පැන්නට බයනු සිතන්නේ, පත්තිනි දෙවිඳුට පින් දීපන්නේ. ඒ කියන්නේ මේක සමහර වෙලාවට මේක පොඩි පොඩි නෙමෙයි සැලකිය යුතු භයානක වැඩක් තියෙන්නේ. මේ මේක මේ අතින් කලකවන්නේ. ඉතින් මේ යන වෙලාවක සමහරවිට මේ පොල්ලක් එහෙම පැන්නොත් යම් අනුතුරක් සිදු විය හැකියි. නමුත් මේක කියනවා පොල්ලක් පැන්නට බය වෙන්න එපා. කියන බය මානසික බය නැති කරන්න පත්තිනි දෙවියන් බව පිළිබඳව සිහිපත් කරලා ඒ බය ඉවත් කරගන්න කියන කතන්දරය. ඔව් මහාචාර්යතුමා, මේ කාලය ඉක්මනින්ම ගෙවිලා යන නිසා ඉතාමත් හරවත් සහ රසවත් සාකච්ඡාවක තමයි අපි එදිලා හිටියේ. අනේ කාලය තව ටිකක් තිබුණා නම් කියලා මට හිතුණා. මොකද කතා කරගන්න හිටපු බොහෝ දේවල් තව ඉතිරිව තිබෙනවා. අපේ සංස්කෘතිය, අපේ දේ, මේ අපේ උරුමය ගැන අපි නොදන්නා දේවල් කොච්චරද කියලා මේ වගේ මහාචාර්ය කෙනෙක්ගෙන් අපිට දැන කියා ගන්නට පුළුවන්. ඉතින් අද දවසේදී ඔබතුමා අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. ඔබතුමාට වටිතාවරණ සමග සම්බන්ධ වුණාට. එහෙනම් අද දවසට වැඩසටහන අවසන් කරන්නට තමයි සූදානම් වෙන්නේ. මේ වගේ හරවත් රසවත් සාකච්ඡාවක් සමගින් තවරණ වැඩසටහනත් සමගින් අපි හෙට හමු වෙන තෙක් ගිහින් එන්න සුබ දවසක්. You.